සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහැවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම අදත් සූදානම් වෙන්නේ දහම් මුතුවැල ධර්මදේශනා මාලාව තුළින් තවත් එක ධර්මදේශනාවක් ලක්වැසි ලෝවැසි සියලු දෙනා වෙනුවෙන්ම මහත් අනුකම්පාවෙන් දානය කරවමින් උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ධර්මශ්‍රවණානිසංසයත් තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ධර්ම අවවාද තුලින් මෙලව ජීවිතේ නිවැරදි කරගෙන පරලොව ජීවිතේ සුගතිගාමී කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඊතාම ඉක්මන් භවයක උතුම් අමා මහ නිවනින් සැනසීමේ බලාපොරොත්තුව ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් වේවා කියලා සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු. පින්නතුනි මේ දේශනා මාලාව තුළින් අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ උතුම් වූ මජ්ඣිම නිකායේ සඳහන් වන රත විනීත කියන සූත්‍ර දේශනාව. ඒ උතුම් සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන
සිදුකරනු ලබන නමවෙනි ධර්මානු ශාසනාව සඳහායි මේ සැදැහැති පිරිස මේ දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ. දේශනා අටක් පුරාවට අපි බොහෝ ධර්මකාරණා මේ සූත්‍රයෙන් සාකච්ඡා කරන්න යෙදුණා. පින්නතුනි, අද ධර්මානු ශාසනාවේදී මුලින්ම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ චාරිකා දෙකක් තියෙනවා. ඒකට කියන්නේ තුරිත චාරිකා සහ අතුරිත චාරිකා කියලා. අපි ඒ ධර්ම කාරණාවත් එක්ක අද දේශනාව ඉදිරියට පවත්වගෙන යමු. පින්නතිනි, තුරිත චාරිකා කියලා කියන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ යම් කෙනෙක් අරමුණු කරලා, ඒ කියන්නේ තිසරණේ පිහිටවන්න සුදුසු කෙනෙක්, සීලේ පිහිටවන්න සුදුසු කෙනෙක්, එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුනොත් මාර්ගඵල ලබන කෙනෙක් යම් තැනක භාග්‍යතුන් වහන්සේ දකින්වද, ඔහු සොයාගෙන අපේ භාග්‍යතුන් වහන්සේ සැතපුම් සිය දහස් ගණන් නමුත් පාගමනින්ම වැඩම කරනවා. එකක් ඒක මහා කරුණාවේ තවත් එක අංගයක්. අනිත් කාරණාව භාග්‍යතුන් වහන්සේගේ ධර්ම ගරුත්වය. භාග්‍යතුන් වහන්සේගේ ධර්ම ගරුත්වය කොයිතරම්ද කියන කාරණාව මේ සූත්‍ර දේශනාවේ උදාහරණ සහිතව අපි මුලින් සාකච්ඡා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් සසරින් මිදෙන කෙනෙක් දැක්කොත් භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් ඔහු මුදවනවා. සමහර වෙලාවට කෙනෙක් සංසාරෙන් එතර කරනකොට දෙතුන් දෙනෙක් සතරාපායට යන්න කටයුතු කරගන්නවා වෙන්නත් පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒක දන්නවා. එතකොට කොහොමත් සසරින් මිදෙන්න උවමනාවක් නැති අයනේ සතර අපායට යන්නේ. ඒ අය භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණත් නැතත් නිරේට යනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණොත් සසරින් මිදෙන්න ඉන්න කෙනෙක්ව භාග්‍යතුන් වහන්සේ අත්හරින්නේ නැහැ. කොහොමත් පිහිටක් ලැබුණොත් මිදෙනවා නම් ඔහුට පිහිට වෙනවමයි. උදාහරණයක් හැටියට සඳහන් කළොත් මාගන්දිය බ්‍රාහ්මණයයි මාගන්දිය බැමිණියටයි භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුනොත් සෝවාන් වෙන්න තරම් පින් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දන්නවා. නමුත් ඒ දෙන්න ඒ උතුම් තත්වයට පත් කරගන්න භාග්‍යතුන් වහන්සේ වැඩියහම ඔවුන්ගේ දුව කෙලින්ම නිරයටම පාර හදා ගන්නවා කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. නමුත් සසරින් නොමිදෙන ඒ තැනැත්තිය නිසා සසරින් මිදෙන තැනට එන්න මේ දෙපළ කොයිතරම් පින් කරන්න ඇද්ද? ඒ නිසා සංසාරේ අතිශය දීර්ඝ කාලයක් සිල් ගුණ රැකගෙන මහත් වූ කැපකිරීම කරගෙන ලෞතර බුදු කෙනෙක් දැකලා සංසාරෙන් මිදෙන්න පින් කරපු අයව මගහරින්නේ නැහැ කවදාවත්. ඉතින් මාගන්දියගේ අම්මයි තාත්තයි දෙන්නම සෝවාන් වුණා. භාග්‍යතුන් වහන්සේට චෝදනා කරලා මාගන්දියා නිරේ ඉපදුනා. ඉතින් ඒ වගේ සසරින් මිදෙන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔවුන් සොයාගෙන භාග්‍යතුන් වහන්සේ වඩිනවා. මහා කප්පින මහරහතන් වහන්සේ හොයාගෙන සැතපුම් දහසක් වැඩියා කියලා අපි සඳහන් කළා මීට කලින්. මහා කාශ්‍යපයන් වහන්සේ හොයාගෙන පෙරමගට වැඩම කළා යොදුන් තුනක්. ඒ වගේම පුක්කුසාති කුලපුත්‍රයාව සොයාගෙන භාග්‍යතුන් වහන්සේ යොදුන් 45ක් විතර වැඩියා. අඟුලිමාලයන් වහන්සේ හොයාගෙන ආලෝකයක් සෑ හොයාගෙන භාග්‍යතුන් වහන්සේ කොයිතරම් දුර පාගමනින්ම වැඩියද? අන්න එහෙම සසරින් මිදෙන්න ඉන්න කෙනෙක් මුදවන්න ඔවුන් ඉලක්ක කරලා වඩින ගමනට කියනවා තුරිත චාරිකා කියලා. එතකොට අතුරිත චාරිකා කියලා කියන්නේ
අහවල් කෙනා වෙනුවෙන් කියලා විශේෂ පුද්ගලයෙක් ඉලක්ක කරලා වැඩම කිරීමක් නැහැ. බොහෝ දෙනාට හිතසුව පිණිස භාග්‍යතුන් වහන්සේ චාරිකාවේ වඩිනවා. ඒ චාරිකාවේ වඩිනවා කියන කාරණාවත් පින්නතුනි ආකාර තුනකින් පැහැදිලි කරනවා. මහා මණ්ඩලයේ වැඩම කිරීම, මධ්‍ය මණ්ඩලයේ වැඩම කිරීම, අවසන් මණ්ඩලයේ වැඩම කිරීම කියලා. මහා මණ්ඩලයේ වැඩම කරනවා කියලා කියන්නේ වස්තුම් මාසයේ ඉවර වෙච්ච ගමන්ම භාග්‍යතුන් වහන්සේ වස් පවාරණය කරලා සමහරලාට එදාට පහුවදා මෙතනින් පිටත් වෙනවා. ඒ මහා මණ්ඩලයේ වඩින්න තීරණය කළා නම් විතරයි වස් පවාරණය කරපු ගමන්ම වඩින්නේ. ඒ නිසා ඒ ගමන වඩිනකොට මාස 9ක් වඩිනවා. ඊළඟ වස් කාලය එනකම්ම වැඩම කරනවා කියන එකයි ඒ කියන්නේ. ධර්මචාරිකාවේ වැඩම කරනවා. ඒ වැඩම කරන ගමන යොදුන් 900ක් කියලා කියනවා. වෙනතන යොදුනක් සැතපුම් 10ක් කියලා ගත්තොත් යොදුන් 900ක් මාස 9ක් තුල වඩිනවා කියන්නේ සැතපුම් හැටියට ගත්තොත් සැතපුම් 9000ක්. මහා කල්ප අසංඛ්‍ය ගණන් පාරමිතා පුරලා මේ ලෝකේ කෙනෙකුට හිතකින් හිතන්න බැරි තරම් අසීමාන්තික දුක්ඛන්දරාවක් විඳලා මේ පාරමිතා සම්පූර්ණ කරලා මේ විශ්ව ධාතුවේ දෙවියන් බඹුන් මරුන් අභිභවනය කරලා මනුෂ්‍යත් මනුස්සයෙක් හැටියට යා යුතු උපරිමයට ගමන් කරලා මනුෂ්‍යත්වයේ අග්‍රඵලයේ සාක්ෂාත් කරගත් ඒ මහා පුරුෂෝත්තමයාණන් වහන්සේ ඒ උත්තම භූමිය ස්පර්ශ කළාට පස්සෙත් පින්නතනි ඇයි මෙච්චර දුක් විඳින්නේ? පාගමනින්මයි වඩින්නේ. කාට අනුකම්පාවෙන්ද මේ වඩින්නේ? ලෝක සත්වයාට අනුකම්පාවෙන්. එතකොට හිතලා බලන්න පෞද්ගලිකව අපිට අපි කෙරෙහි නැති අනුකම්පාවක් බුදුරජාණන් වහන්සේට අපි කෙරෙහි තියෙනවා. අපේ නිවන වෙනුවෙන් අපිට නැති උනන්දුවක් භාග්‍යතුන් වහන්සේට තියෙනවා. ඒකට එක ප්‍රධාන හේතුවක් තමයි මේ සංසාරේ කොයිතරම්නම් භයානකද, මේ සසර කොයිතරම්නම් දුක් සහිතද කියන කාරණාව මේ ලෝකේ අපි හැමෝටම වඩා දකින්නේ භාග්‍යතුන් වහන්සේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට එතරම්ම කරුණාවක් තියෙනවා මේසා දුකට නැවත නැවතත් මේ සත්වයා ඇද වැටෙනවා කියලා කියන්නේ ඔවුන්ට සසරෙන් මිදෙන්න තව කොච්චර කල් යයිද? අන්න ඒක නිසා භාග්‍යතුන් වහන්සේ ලෝක සත්වයාට අනුකම්පාවෙන් මහා මණ්ඩලයේ වැඩියා. වෙනතුනි සැතපුම් 9000ක් පාගමනින්ම වඩිනවා කියලා කියහම මාස 9ක් තුල ඉපදිච්ච දවසේ ඉඳලා අද මේ වෙනකන් අවුරුදු 30ක් 40ක් 50ක් 60ක් වෙනකන් අපි එච්චර පයින් ගියාද කියලා හිතලා බැලුවොත් ඒකයි මම කිව්වේ අපිට අපි කෙරෙහි නැති උනන්දුවක් භාග්‍යතුන් වහන්සේට අපි ගැන තියෙනවා කියලා. ඉතින් එවන් වූ භාග්‍යතුන් වහන්සේට ලෝක සත්වයා වන්දනා කරනවා කියන කාරණාව අහන්න දෙයක් දෙපින්නතුනි. අපි වඳිනවා මදි කියලා තමයි කියන්න වෙන්නේ. අපි සලකනවා මදි කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් මේ අසීමාන්තික කාලයක් ලෞතුරා බුද්ධ රාජ්‍ය වෙනුවෙන් පාරමී පුරාගෙන එනකොට මොනතරම්නම් දන් දෙන්න ඇද්ද? මේ මාස 9 තුල දෙවියොයි මිනිස්සුයි මොනතරම් භාග්‍යතුන් වහන්සේට පූජා පවත්වන්න එකතු වෙනවද මේ මග දිගට කියන කාරණාව සඳහන් කරලා තියෙන්නේ. දෙවි මිනිසුන් රැස් වෙනවා කියලා නෙමෙයි පින්නතිනි, දෙවි මිනිසුන් ගලනවා කියලා. දැන් ජලයක් නමුත් ගලනවා කියලා කියහම අතුරු සිදුරු නැතුව ගලනවනේ. ඒ වගේ දෙවි මිනිසුන් මග දිගට ගලනවා කියලා කියන්නේ.
මධ්‍ය මණ්ඩලයේ වඩිනව නම් මාස 8ක් තමයි වැඩම කරන්නේ. එහෙම වුණොත් වස් වාසය කරපු තැන වස් පවාරණය කරලා තවත් මාසයක් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒකට එක හේතුවක් තියෙනවා. වස් කාලය තුල ධ්‍යාන භාවනාවල යෙදුන භික්ෂූන් වහන්සේලා වස්තුම් මාසයේ ඉවර වෙනකොට බොහෝ දිනක් තවත් මාර්ගඵල ලැබුවේ නැත්නම්, නමුත් ඒ වස් කාලය තුල දරාපු ප්‍රයත්නයේ ප්‍රතිඵලය තවත් මාසයක් තුල ඒකාන්තයෙන් මුදුන්පත් කර ගන්නව නම් අන්න ඒ අයගේ මාර්ගඵල ගමනට මහත් වූ උපකාරයක් පිණිස භාග්‍යතුන් වහන්සේ වස් පවාරණයෙන් පස්සේ මාසයක් වැඩ ඉන්නවා. ඒ අතිරේක මාසයේ ඇතුලේ වස් කාලේ කර්මස්ථාන දිනු කරන්න පටන් ගත්ත උතුමන් වහන්සේලා සිය ගණන් දහස් ගණන් දස දහස් ගණන් මාර්ගඵල ලබනවා. උන්වහන්සේට අනුකම්පාවෙන් තමයි වැඩ ඉන්නේ. මාස 8ක් තමයි මධ්‍ය මණ්ඩලයේ වඩින්නේ. ඒ මාස 8 ඇතුලේ යදුන් 800ක් වැඩම කරනවා. සතපුම් නම් 8000ක් වැඩම කරනවා. එතකොට මධ්‍ය මණ්ඩලයේ වඩින කාලෙට මහා මණ්ඩලයේ වඩින්නේ නැහෙනි. එතකොට භාග්‍යතුන් වහන්සේ මහා මණ්ඩලයේ වැඩම කළා නම් පූජා පවත්වන්න හිටපු දෙවි මිනිසුන් සහ අන්තිම මණ්ඩලයේ වැඩම කරන වෙලාවට පූජා පවත්වන්න බලාගෙන හිටපු බොහෝ දෙනා නිමක් නැති ප්‍රමාණයක් මධ්‍ය මණ්ඩලයේ වඩිනකොට පූජා පවත්වනවා කියලා කියනවා. අන්තිම මණ්ඩලයේ වඩිනවා කියලා කියන්නේ යදුන් 300යි. මොකද වස් පවාරණය කරලා සමහරලාට මාස 4ක් වෙනකන්, මාස 5ක් වෙනකන්, මාස 6ක් වෙනකන්, සමහරලාට මාස 7ක් වෙනකන් භාග්‍යතුන් වහන්සේ වස් වසපු ප්‍රදේශයේ වැඩ ඉන්නවා. අන්තිම කාලේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ අන්තිම මණ්ඩලයේ වඩින්නේ. අන්තිම කාලය කියලා සඳහන් කළේ සමහරලාට මාස 3ක් විතර තමයි වැඩම කරන්නේ. ඒ කියන්නේ ඊළඟ වස් කාලයට බොහොම ආසන්නයි. ඉතින් එතකොට මාස 3ක් වැඩම කළොත් යදුන් 300යි. යදුන් 300යි කියන්නේ හැතැක්ම යදුනක් දල වශයෙන් සතපුම් 10ක් කියලා ගණනය කළොත් තමයි අපි මේ සතපුම් 3000ක් කියලා කියන්නේ. ඉතින් එහෙම වඩිනකොට මහා මණ්ඩලයේ වඩිනකොටත් මධ්‍ය මණ්ඩලයේ වඩිනකොටත් ලැබෙන්න තිබිච්ච පූජාවන් මේ මාස 3 ඇතුළේ ගලනවා කියලා සඳහන් කරනවා. ඉතින් එතකොට තුරිත චාරිකා සහ අතුරිත චාරිකා කියලා සඳහන් කරන්නේ මේ කාරණා දෙකට. කෙනෙක් ඉලක්ක කරලා අරමුණු කරලා වඩින එකට කියනවා තුරිත චාරිකා කියලා. විශේෂ පුජ්‍යලෙක් අරමුණු නොකර සියලු දෙනා කෙරෙහිම අනුකම්පාවෙන් වඩින ගමනට කියනවා අතුරිත චාරිකා කියලා. පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ රජගහ නුවර කාලයක් වැඩ ඉඳලා සැවැත් නුවරට වැඩම කරාම මන්තානි පුත්ත පුන්න තෙරුන් වහන්සේ කිඹුල්වතේ ඉඳලා සැවැත් නුවරට වඩිනවා. මොකද මේ සූත්‍ර දේශනාව පුරාවටම මේ මන්තානි පුත්ත පුන්න තෙරුන් වහන්සේ ගැන කතා කරනවා. නමුත් මන්තානි පුත්ත පුන්න තෙරුන් වහන්සේ ළඟ වැඩ ඉන්න භික්ෂූන් වහන්සේලා 500ක් කිඹුල්වතේ ඉඳලා රජගහ නුවරට වැඩියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ඒ වැඩියේ මන්තානි පුත්ත පුන්නයන් වහන්සේගේ අවසර පරිදි අපි ඒ කරුණු මේ දේශනාවේ මුලින් කතා කරලා තියෙන්නේ. නමුත් පුන්නයන් වහන්සේ මේ ශ්‍රාවක භික්ෂූන් 500ත් එක වඩින්නේ නැහැ. ඒකට එක හේතුවක්. දැන් තමන් වහන්සේ යටතේ ඉතාම සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා 500ක් වැඩ ඉන්නවා කියලා කියන්නේ මන්තානිපුත්ත පුන්න තෙරුන් වහන්සේ ඒ 500 ප්‍රධානිය ආචාර්යවරයා කියලා කියහම වෙනතරි මහ තෙර නමක් නේ.
නමුත් පුන්නතෙරුන් වහන්සේ කැමති නැහැ භාග්‍යතුන් වහන්සේ ළඟට ඒ විදිහේ මහතෙර නමක් විදිහට යන්න. භාග්‍යතුන් වහන්සේ ළඟ මම කවුද කියන හැඟීමක් තමයි තියෙන්නේ. ඒ නිසා ශිෂ්‍ය පිරිස යවනවා තමන් වඩින්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ රජගහනුවරින් වැඩම කරලා සැවැත් නුවරට නතර වෙන්න වැඩියහම කිඹුල්වතේ ඉඳලා අප්‍රසිද්ධ වෙෂයෙන් තනියම වඩිනවා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නේ. මේ මහා ශ්‍රාවකයන් වහන්සේලගේ නිහතමානී බව. ඉතින් සඳහන් කරනවා එහෙම වඩිනකොට තමන් වැඩ හිටපු කුටියේ තමන්ගේ උපස්ථානයේ හිටපු සංඝයාට විතරයි භික්ෂුවට විතරයි කියන්නේ මම භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න වන්දනා කරන්න සැවැත් නුවරට යනවා කියලා. වෙන කාටවත් කියන්නේ. එහෙම සැවැත් නුවරට වැඩම කරලා සාරිපුත්තයන් වහන්සේවත් මොග්ගල්ලාණයන් වහන්සේවත් මහා කාශ්‍යපයන් වහන්සේවත් අග්‍රපස්ථායක ආනන්දයන් වහන්සේවත් මුලින් මුණ ගැහිලා ස්වාමීනි මෙච්චර දුර ඉඳලා මම වඩිනවා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නයි මම වැඩියේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න යන්න මේක මට හොඳ අවස්ථාවද මේ අවස්ථාව සුදුසුද කියලා ඒ කාගෙන්වත් ඇහුවේ නැහැ කියලා කියනවා. ඒ කිසි කෙනෙකුගෙන් අවසරයක් ඉල්ලන්නෙම නැතුව කෙලින්ම සුගන්ධ කුටියටම වඩිනවා. පින්නතිනි එතන සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ උන්වහන්සේට මානයක් තියෙනවද කියලා. අනික් තෙරවරුන්ගෙන් විමසන් නැතුවම වැඩි මානයක් නැහැ පුන්න තෙරුන් වහන්සේ කියන රහතන් වහන්සේ නමක්. ඒ කාරණාව සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන්න පුන්න තෙරුන් වහන්සේට කාගෙන්වත් අවසරයක් ඕනේ නැහැ කියලා. හරියට නිකන් උදාහරණයක් දක්වනවා සංග්‍රාම දිනූ මහ යෝධයෙක් වගේ කියලා. යුද්ධයකට ගිහිල්ලා ඒ යුද්ධය වෙනුවෙන් කළ යුතු මහා කාර්යභාරයක් සම්පූර්ණ කරපු මහා යෝධ පුරුෂයෙකුට රජ්ජුරුව මුණ ගැහෙන්න යන්න ඕනේ වුණහම තමන් තරම් ඒ තැන කටයුතු නොකළ වෙනත් කෙනෙක්ගෙන් අහන්න අවශ්‍යතාවයක් නෑ මං රජ්ජුරුව ගාවට යන්නද කියලා. මොකද රජ්ජුරුවන්ගෙන් ඒ යෝධ බටයට විශේෂ ප්‍රශංසාවක් සහ ගෞරවයක් තමන්ගේ හිත ඇතුලේ තියෙනවා. ඉතින් එහෙමනම් පුන්නතෙරුන් වහන්සේ කාගෙන්වත් අහන්නේ මේ ශාසනයේ සංග්‍රාම දිනූ යෝධයෙක් වගේ කියලා කියන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ කලින්ම දන්නවා අද ඉතාම බලවත් අලුයම් කාලේ පුන්නතෙරුන් මං හොයාගෙන එනවා කියලා. බලවත් අලුයම කියලා කියන්නේ ඉතාම පාන්දරම එනවා කියලා දන්නවා. ඉතින් එහෙම භාග්‍යතුන් වහන්සේ ගාවට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ආගිය තොරතුරු කතා කරලා මේ සතුටු සාමීචියේ කතා බහේ යෙදෙමින් ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ පුණ්‍යයන් වහන්සේට අවවාද කරනකොට කතා බහ කරනකොට පුන්න පුන්න කී කියා නිතරම කතා කරනවා. දැන් පුණ්‍යයන් වහන්සේ ළඟ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ පුන්න තිරුන් වහන්සේත් එක්ක කතා කරනවා. එතකොට පුන්න කොහොමද? පුන්න සනීපෙන්ද? පුන්න වඩින මග මුකුත් කරදරයක් උනේ නැද්ද? දානි සොයාගන්න සිව්පසේ පිළිබඳව අපහසුතාවයක් උනේ නැද්ද? මේ වගේ කතා කරනකොට මේ පුන්න කියන නම වැඩිපුර කියවෙනවා. එතකොට මේ සාකච්ඡාව භාග්‍යතුන් වහන්සේත් එක්ක සිද්ධ වෙන වෙලාවේ මේ අවටින් යන එක භික්ෂූන් වහන්සේ නමකට ඇහෙනවා මේ පුන්න පුන්න කියන නම භාග්‍යතුන් වහන්සේ නිතර කියනවා. ආන් ඒක නිසා ඒ භික්ෂූන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා සාරිපුත්තයන් වහන්සේ පින්වත් සාරිපුත්තයන් වහන්සේ පුන්න මන්තානිපුත්ත මහතෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ පුන්න පුන්න කියලා කතා කරනවා මට ඇහුණා කියලා සඳහන් කරනවා. සැරියුත් මහරහතන් වහන්සේ
මේ පුන්න තෙරුන් වහන්සේ දැකල නෑ. කලින් දැකල නෑ. නමුත් පුන්න තෙරුන් වහන්සේ ගැන සාරිපුත්තයන් වහන්සේ හොඳට අහලා තියෙනවා. උන්වහන්සේ කොයි තරං සිල්වත්ද, උන්වහන්සේ මොන තරං ගුණවත්ද, මේ ශාසනයේ කොහොම ගුණපුරණ උත්තම රතනයක්ද, මේ ආදි වශයෙන් උන්වහන්සේගේ කීර්ති රාවය සාරිපුත්තයන් වහන්සේ හොඳට අහලා තියෙනවා. නුවණ දියුණු කරපු සබ්‍රහ්මචාරීන් වහන්සේලා පුණ්‍යයන් වහන්සේගේ ගුණ කතා කරනවා. නුවණ දියුණු කරපු සබ්‍රහ්මචාරීන් වහන්සේලා පුණ්‍යයන් වහන්සේගේ ගුණ ලෞතුරා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන හැම ගුණයක්ම පුන්න ළඟ තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ අනුමත කරනවා. එනම් භාග්‍යතුන් වහන්සේගේ අනුමතය ලද නුවණ ඇති සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ ප්‍රශංසාවට භාජනය වුණ මේ ශ්‍රේෂ්ඨ භික්ෂුව දැකගන්න සාරිපුත්තයන් වහන්සේට උවමනාවක් තියෙනවා. අන්න ඒක නිසා අපේ සාරිපුත්තයන් වහන්සේ මේ පුන්න තෙරුන් වහන්සේ ගැන නිතර නිතර ප්‍රසාදයෙන් කතා කරනවා. නමුත් දැකලා නැහැ. අර භික්ෂූන් වහන්සේ ගිහිල්ලා සාරිපුත්තයන් වහන්සේට කියනවා, ඔබ වහන්සේ නිතරම කතා කරන පුන්න හාමුදුරු, ඔබ වහන්සේ නිතරම ගුණ කියන පුන්න හාමුදුරු, අන්න භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා අන්දවනේට වැඩියා දිවා විහරණය සඳහා කියලා සාරිපුත්තයන් වහන්සේට මතක් කරනවා. පින්නතින ඒ කතාව අහලා සැරියුත් මහරහතන් වහන්සේ වැඩ හිටපු තැනින් එවලෙම නැගිටලා තමන් වහන්සේගේ නිසීදනයත් අරගෙන අන්දවනේට පිටත් වුණා කියලා කියනවා. මේ මහා ගුණවන්ත උත්තම රතනය දැක ගැනීමේ බලාපොරොත්තු ඇතුව. පින්නතින මෙන්න මේවාගේ ධර්මකාරණා තුළ මේ ශාසනයේ තිබිච්ච ශ්‍රේෂ්ඨත්වය මොන තරම්ද කියන කාරණාව තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. මේ ශාසනයේ වැඩ හිටපු ඒ උතුමන් වහන්සේලා තුල තිබිච්ච ඒ මහා නිහතමානීත්වය, සිත දියුණු කරගත්ත කෙලෙස් නැති කරපු පුජ්‍යලයක් කොයිතරම් නිදහසේ වාසය කරනවද? ඉන්නතන යම් තැනක ප්‍රධාන නිලයක් දරන කෙනෙක්, සමහරලට අනිත් අයගේ ප්‍රශංසාවට පත්වෙච්ච මහා කාර්යභාරයක් කරන පුජ්‍යලයක්, ඔවුන් තුළ මොනතරම් මානයක් ගොඩ නැගෙනවද තමන් සම්බන්ධයෙන්? සමහරලාට තවත් කෙනෙක් කතා කළත් හැඟෙන්නේ මට එහෙම කතා කරනවද, මම මේ ආයතනේ කවුද, ඒ ලැබිය යුතු නිසි ගෞරවය මට දීලා කතා කරන්න ඕනේ, එහෙම හිතනවනි සමහර අය. සමහර අයට නිකං නම කියලා කතා කළොත්, තමන්ගේ නම්බු නාමයේ අනික් පුද්ගලයාට කියන මම නිකම්ම අහවලා නෙමේ, මම මේ විදිහෙක් අහවලෙක්, එහෙමත් කියනවා. පෘතජ්ජන භවී දෝසේ. සැරියුත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ පින්නතුනි මේ ශාසනේ සංඝයාගේ කෙළවර කියලා හඳුන්වන්නේ. සංඝයාගේ කෙළවර කියලා කියන්නේ මේ ශාසනයේ යම් භික්ෂු පිරිසක් වැඩ ඉන්නවද, භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලෙත්, භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත්, අනාගතයටත්. සැරියුත් මහරහතන් වහන්සේ සීලෙන්ද, සමාධියෙන්ද, ගුණයෙන්ද, ප්‍රඥාවෙන්ද, විමුක්තියෙන්ද, විමුක්ති ඥාන දර්ශනාදියෙන්ද උන්වහන්සේව ඉක්මවන්න කෙනෙක් මේ ශාසනයේ පහළ වෙන්නේ නැහැ. කියන්නේ මේ ශාසනයේ කිසිම භික්ෂුවකට සැරියුත් මහරහතන් වහන්සේ පහු කරලා යන්න බෑ. පින්නතුනි ශ්‍රාවක භික්ෂුවක් හැටියට යා යුතු දුරක් තිබුණා නම් ඒ යා යුතු දුර අන්‍යයන්ට ළඟා වෙන්න බැරි තරම් දුරකටම උන්වහන්සේ ගිහිල්ලයි තියෙන්නේ. ඒ නිසා සම්මා සම්බුද්ධ ශාසනයේ
දෙවනි වෙනවනං දෙවනි වෙන්නේ ලෞතුරා භාග්‍යතුන් වහන්සේට පමණමයි. වෙන කවුරුවත් ළඟ දෙවනි වෙන්නේ නැහැ. දෙවනි වෙන්න අනික් අයට ඒ ගුණය ඉක්මවන්න බෑ. දැන් සාමාන්‍ය සමාජයේ සමහර කෙනෙක් සමහර කාලෙක ලොකු නමක් තියාගෙන ජීවත් වෙනවනේ. ආයතනයක වේවා, රටක වේවා, රටක ප්‍රධානියෙක් වේවා, ඒ රටට ඔහු කරපු යම් මෙහෙවර ලොකු ප්‍රමාණයක්. හැබැයි පස්සේ කාලේ ඒ රටේ තවත් නායකයෙක් ඇති වෙන්න පුළුවන්. අර පෙර නායකයාගේ කටයුතු ඉක්මවලා රට ජාතිය වෙනුවෙන් මහ මෙහෙවරක් කරන කෙනෙක්. නමුත් මේ ශාසනයේ සැරියුත් මහරහතන් වහන්සේ ඒ විදිහට ඉක්මවන්න කාටවත් බෑ කියලා කියන්නේ. ඒ තරම් ශ්‍රේෂ්ඨ උත්තම සාරිපුත්තයන් වහන්සේ නිසීදනයත් අරගෙන වහාම වැඩම කරනවා පුන්නතෙරුන් වහන්සේගේ පිටිපස්සේ. ඒ වැඩම කරනකොට සඳහන් කරනවා ඉතාම ළඟින් වඩින්නේ නැහැ කියලා. ලඟ වෙලා වැඩම කරන්නේ නැහැ. විනතරික ඒවා නතර වෙලා කතා කරනවා නම් විවිධ හේතු ගණනාවක් තියෙනවා ඇයි ඒ ළඟින් වඩින්නේ නැත්තේ කියලා. මාර්ගයේ වඩිනකොට ඉස්සරහින් කවුරුවත් පේන්නත් නැත්තම් පිටිපස්සෙන් කවුරුත් පේන්නත් නැත්තම් වඩින කෙනාට හරි පහසුයි කියලා කියන්නේ. මොකද පිරිසෙන් බලපෑමක් නැහැ. ඕක භාග්‍යතුන් වහන්සේ වරක් දේශනා කරනවා මහණෙනි මේ හුදකලා වාසය ගැන දේශනා කරනකොට තමයි පැහැදිලි කරන්නේ. මහණෙනි මාර්ගයට අවතීර්ණ වුණත් ඉදිරියෙනුත් පසුපසිනුත් පෙනෙන්න කවුරුත් නැත්තම් හදිසියේ ශරීර කෘත්‍ය කරන්න උවමනාවක් ඇති වුණොත් ඒකටත් පහසුයි කියලා. අනික් පහසුකම් ගැන නෙමෙයි මේ පහළම තියෙන කාරණාවක් ගැන කියලා දේශනා කරනවා, ඒකටත් පහසුයි. දැන් අපිට හදිසියේ මාර්ගයේ එහෙම අවශ්‍යතාවයක් ඇති වුණාම ඉස්සරහින් කවුරු වෙයිද, මේ පැත්තෙන් කවුරු වෙයිද, සමහරලට අවශ්‍යතාවය තද කරගෙන බොහෝ දුර යන්න වෙනවා. සුදුසු තැනක් එළඹෙනකම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දෙපැත්තෙන්ම කවුරුත් නැත්තම් ඒ කාරණාවටත් පහසුයි. ඒ කියන්නේ දෙදෙනෙක් සමග වාසය නොකර තනියම වාසය කිරීම මොන තරම්නම් පහසුද කියලා මේ කියන්නේ. ඉතින් ඒ අපහසුව ඇති වෙන්න දෙන්නේ නැතුව තමයි සාරිපුත්තයන් වහන්සේ දුරින් වඩින්නේ. ඒක සඳහන් කරනවා කන්දක් නගිනකොට ඕන් යන්තම් උරපත්ත හිස විතරක් පේනවා. අන්න පුණ්‍යයන් වහන්සේ වඩිනවා. එතකොට සාරිපුත්තයන් වහන්සේ කන්ද උඩ ඉන්නකොට පුණ්‍යතෙරුන් වහන්සේ කන්ද පල්ලෙහා ඉන්නකොට ඒත් යන්තම් ශාරීරියේ පොඩි ප්‍රමාණයක් පේනවා. ඡායාවට නැත්නම් යම් ප්‍රමාණයක් දැක මගහැරෙන්නේ නැති වෙන්න වඩිනවා මිසක් ලඟ වෙලා වැඩියේ නැහැ කියලා. පුණ්‍යතෙරුන් වහන්සේ අන්දවණේට වැඩම කරලා ගහක් ළඟ වාඩි වෙලා සමාපත්තියට සමවදිනවා. සාරිපුත්තයන් වහන්සේ පිටිපස්සෙන්ම වැඩලා සුදුසු ගහක් මුල තමන් වහන්සේගේත් නිසීදනේ එළලා උන්වහන්සේත් ළඟ සමාපත්තියේ සමවදිනවා. දෙදෙනාම සමාපත්ති සෝයේට සමවදිනවා. සෑහෙන වෙලාවක් සමාපත්තියෙන් වැඩ ඉඳලා තමයිද පුණ්‍යයන් වහන්සේත් එක්ක කතාවට අවතීර්ණ වෙන්නේ. හැබැයි ඉතින් පුන්නතෙරුන් වහන්සේ දන්නෙත් නෑ මේ ඉන්නේ සාරිපුත්තයන් වහන්සේ කියලා. සාරිපුත්තයන් වහන්සේගේ ගැන පුන්නතෙරුන් වහන්සේ ඕන තරම් අහලා තියෙනවා. අපේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේත් අපේ ශාසනයේ භික්ෂූන් වහන්සේලා අතර පළමුවෙනිය වෙන්නෙත් සාරිපුත්ත නම් භික්ෂුවක් කියන කාරණාව හොඳාකාරවම පුණ්‍යයන් වහන්සේ දන්නවා. එතකොට සැරියුත් මහරහතන් වහන්සේගේ නිමක් නැති අනන්ත ගුණයන් පිළිබඳවත් පුණ්‍යතෙරුන් වහන්සේ ඕන තරම් අහලා තියෙනවා. නමුත් කවදාවත් දැකලා නැහැ. එතකොට දෙදෙනාට දෙදෙනාම දැකලා නැහැ. දෙන්නම දෙන්නගේ ගුණ පිළිබඳව හොඳ අවබෝධයකින් ඉන්නවා. ඉතින් එහෙම දෙන්නෙක් එකට මුණ ගැහුණාම ඒ සමාගමේ කොයිතරම් ආශ්චර්යමත්ද. සඳහන් කරනවා දෙදෙනා වහන්සේම සමාධි සමාපත්තියට සමවදිනවා. හවස් කාලේ සාරිපුත්තයන් වහන්සේ සමාධියෙන් නැගිටලා
පුණ්‍යයන් වහන්සේ ළඟට එළඹිලා එකත් පසෙක වැඩඉඳමින් සතුටු සාමීචයේ කතා කරලා එක්තරා ප්‍රශ්නයක් ඇහුවා. ඇවැත්නී නුඹ භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි වෙලා වාසය කරන්නේ මොන හේතුව නිසාද කියලා. භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලා ඉන්නේ මොන හේතුව නිසාද? පින්නතනි සඳහන් කරනවා, ඒ කාලේ සිවුරු පොරවාගත්ත බොහෝ අය ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ ළඟද වාසය කරන්න කියලා තමයි අහන්නේ. මොන හේතුව නිසාද කියලා නෙමෙයි. ඇවැත්නි නුඹ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙච්ච කෙනෙක්ද කියලා මේ අහන්නේ. එතකොට නුඹ පැවිදි වෙච්ච කෙනෙක්ද කියලා අහන්ඩ උවමනාද පින්නතනි? දැන් අපි සිවුරු පොරවගෙන හිස මුඩු කරගෙන ඉන්න පුද්ගලයෙක් දැක්කහම අපි කෙලින්ම කියනවනේ, මේ ඉන්නේ හාමුදුරු කෙනෙක් කියලා. එතකොට දැන් සැරියුත් මහරහතන් වහන්සේට එහෙම හිතන්න බෑද, මං වගේම මේ ඉන්නේ භික්ෂුවක් කියලා? සඳහන් කරනවා, ඒ කාලේ එහෙම හිස මුඩු කරගෙන සිවුරු පොරවා ගත්ත තව බොහෝ දෙනා හිටියා. නමුත් ඔවුන් බුද්ධ ශාසනයේ අය නෙමේ, වෙනත් ශ්‍රමණ පිරිස්. ඒ කියන්නේ මේ සිවුර පොරවන ක්‍රමයට සිවුරු පොරවා ගත්ත තව අන්‍ය ශාසනවල ශ්‍රාවකයෝ ඕන තරම් ඉඳලා තියෙනවා. ඉතින් ඒක නිසා භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ නියෝජනය කරන ශ්‍රාවකයෝ කවුද, අන්‍ය ශාසන නියෝජනය කරන ශ්‍රාවකයෝ කවුද කියලා හරියටම අඳුරගන්න බෑ. ඒක නිසා තමයි අහන්නේ, ඇවැත්නි නුඹ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙච්ච කෙනෙක්ද කියලා තමයි අහන්නේ. ඉතින් එතකොට සඳහන් කරනවා, ඒ ප්‍රශ්නෙට පුණ්‍යයන් වහන්සේ පිළිතුරු දෙනවා, පින්නතුන් වහන්සේ එසේය කියලා. ඔව් මම ඒ ශාසනයේ පැවිදි වෙච්ච කෙනෙක් කියලා පිළිතුරු දෙනවා. නැවත සාරිපුත්තයන් වහන්සේ අහනවා, ඇවැත්නි සීල විසුද්ධිය. පින්නතුනි සීල විසුද්ධිය කියලා කියන්නේ විශේෂයෙන් ඉතාම පිරිසිදු සීලයක් ආරක්ෂා කරන කෙනෙකුට තමයි සීල විසුද්ධියෙන් යුක්තයි කියලා කියන්නේ. සීල විසුද්ධිය, සිල් පිරිසිදු වීම මොකටද අවශ්‍ය වෙන්නේ? දේශනා කරලම තියෙනවා නිවන් දකින්න නෙමෙයි කියලා. සිල් රකින්න ඕනේ මොකටද? ඒ කියන්නේ සිල් ආරක්ෂා කළා කියලා නිවන් දකින්නේ නැහැ කියලා කියලම තියෙනවා. දැන් එතකොට වෙනත් මිත්‍යා දෘෂ්ටියකට යන්න පුළුවන් වෙයිද සමහර කෙනෙකුට? එහෙනම් සිල් රකින්න ඕනේ නැහැ කියලා. සිල් රැක්කහම නිවන් දකින්නේ නැත්තම් මොකටද මහන්සි වෙලා සිල් රකින්නේ කියලා ප්‍රශ්නයක් එනවනේ. පින්නතනේ සමහර අය සඳහන් කරනවා එහෙම. දන් දෙන්න ඕනෙත් නැහැ, සිල් ආරක්ෂා කරන්න ඕනෙත් නැහැ, නිවන් දකින්න නම් භාවනා කරන්න විතරයි ඕනේ කියලා. වර්තමානයේ ලංකාවේ තියෙන මිත්‍යා දෘෂ්ටි මේවා. සමහර වෙලාවට මෙන්න මෙහෙම දේශනා කරලා තියෙන තැනක් වැරදියට අල්ලගෙන වෙන්න පුළුවන් එහෙම කියන්නේ. භාග්‍යතුන් වහන්සේ ගැලින්ම දේශනා කරනවා නිවන් දකින්න සීලයෙන් බෑ කියලා. හැබැයි ඒ කාරණාව මේ සූත්‍රයේත් දේශනා කරනවා, අන්තිමට දේශනා කරනවා සිල් නැතුව නිවන් දකින්නත් බෑ කියලා. සීලයෙන් විතරක් නිවන් දකින්නත් බෑ, සිල් නැතුව නිවන් දකින්නත් බෑ. මොකද පින්නතනි දැන් මෙතන සීල විසුද්ධියක් ගැන කියලා කියහම මේ ශාසනයේ විසුද්ධි හතක් තියෙනවා. ඒ විසුද්ධි හතම සම්පූර්ණ කරන්න ඕනේ. එහෙනම් සීලය තුලින් කරන්නේ මොකද්ද? සීල විසුද්ධියෙන් කරන්නේ චිත්ත විසුද්ධිය ඇති කරවන එක. නැත්නම් චිත්ත විසුද්ධියට උපකාර කරන්නේ සීල විසුද්ධියයි. එනං චිත්ත විසුද්ධිය යම් කෙනෙකුට ලබා ගන්න නම් සීල විසුද්ධිය තියෙන්නම ඕනේ. ඉතින් සීල විසුද්ධිය නැති තැන චිත්ත විසුද්ධිය එන්නේ නැහනේ. චිත්ත විසුද්ධිය නැති තැන මග්ගා මග්ග විසුද්ධිය එන්නේ නැහැ. මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය ලැබෙන්නේ නැහැ. මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය නැත්තම් කංකා විතරණි විසුද්ධිය ලැබෙන්නේ නැහැ.
එහෙමනම් එකින් එකට එකින් එකට උපකාරයක් නෙමෙයි කරලා තියෙන්නේ. එහෙනම් සීලයෙන් විතරක් නිවන් දකින්නේ නැහැ කියලා විතරයි කියවි. නිවන් දකින්න සිල් ඕනේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. සීලයෙන් විතරක් නිවන් දකින්න බෑ. අපි ඒ කාන්තේම සිල් සම්පූර්ණ කරන්න ඕනේ. ඒ මොකක් සඳහාද? චිත්ත විසුද්ධිය උදෙසා. ඉතින් මෙතන අහනවා, මේ සීල විසුද්ධිය විශේෂයෙන් කුමක් සඳහාද? සිල් පිරිසිදු කිරිගැනීම නැත්තං ඔබ වහන්සේ මේ ශාසනයේ පැවිදි වුණේ සීල විසුද්ධිය සඳහාද කියලා අහනවා. පුණ්‍යයන් වහන්සේ උත්තරයක් දෙනවා, නෑ ආයුෂ්මතුනි, මම මේ ශාසනයේ පැවිදි වුණේ සිල් පිරිසිදු කරගන්න නෙමෙයි. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ අහනවා, එහෙමනම් ඇවැත්නි, නුඹ මේ ශාසනයේ පැවිදි වුණේ බෙබින්නතේ සෙල් පිරිසිදු කරගන්නවා කියලා කියහම ඒ සෙල් පිරිසිදු කරන ප්‍රමාණය කොච්චරද කියලා දැනගන්නත් ඕනේ. මෙන්න මේ ප්‍රමාණයට සෙල් රැක්කහම තමයි ඒක පිරිසිදු සීලයක් කියලා කියන්නේ කියන ප්‍රමාණයත් අපි දැනගන්න ඕනේ. හැබැයි ඒක අපි මේ මාධ්‍යම දේශනා ගණනාවක කතා කළා. ගණක මොග්ගල්ලාන සූත්‍ර දේශනාව තුලත් ආර්යකාන්ත සීලයක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කළා. විසාක උපෝසත සූත්‍රයේ සාකච්ඡා කරන වෙලාවෙත් ආර්යකාන්ත සීලය මොකක්ද කියලා නැවත සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ සූත්‍රෙත් මෙතනදී සීල විසුද්ධිය පැහැදිලි කරනකොට ආර්යකාන්ත සීලය මොකක්ද කියලා අපහු පැහැදිලි කරන්න අවශ්‍ය නම් කරුණු දක්වන්න පුළුවන්. නමුත් ඉතින් මේ වෙලාවේ ඒ සඳහා දීර්ඝ කාලයක් ගන්නවට වඩා මේ දේශනා මාලාව දිගටම අහන නිසා සමහර බොහෝ දෙනෙක් ඒ කරුණ ඕන තරම් අහලා ඇති. එඳ අපි නන් ටික විතරක් සිහිපත් කරමු. අකණ්ඩ, අච්චිද්‍ර, අසබල, අකම්මාස කියලා මේ සීලේ ආකාර හතරක් තියෙනවා. ඒ ආකාර හතර සම්පූර්ණ නම් ඒ ආකාර හතරෙන් යුක්ත සීලය හඳුන්වන නමක් තියෙනවා, බුජිස්ස කියලා. එතකොට මේ බුජිස්ස කියන මට්ටමට සීලේ දියුණු නම් විඤ්ඤූපසත්තයි. විඤ්ඤූපසත්තයි කියලා කියන්නේ නුවණැත්තෝ ඒ සීලයට ප්‍රශංසා කරනවා. ආන් ඒ බුජිස්ස මට්ටමට දියුණු වෙච්ච සීලේ සම්බන්ධයෙන් ආර්යයන් වහන්සේලා සතුටුයි. තමන් ළඟට එන ශ්‍රාවකයෝ ඒ මට්ටමට සීලේ දියුණු කරගෙන නම් ආර්යයන් වහන්සේලාගේ ඔවුන් පිළිබඳව සතුටක් තියෙනවා. ඒ විඤ්ඤූපසත්ත මට්ටමට දියුණු වෙච්ච සීලේ අපරාමට්ටයි. අපරාමට්ට මට්ටමට දියුණු වුණු සීලේ සමාධි සංවත්තනිකයි. ආං පින්නතිනි, අපරාමට්ට මට්ටමට දියුණු වෙච්ච සීලය සමාධි සංවත්තනිකයි කියලා කියන්නේ ඒ තරමට සීලය පිරිසිදු කරගත්ත කෙනා භාවනාවට වාඩි වුණාම ඉතාම පහසුවෙන් ඉක්මනින් හිත සමාධිගත වෙනවා. දැන් ඔන්න බලන්න අපිට තියෙන ප්‍රශ්නයක්නේ. තමහර කෙනෙක් කියනවා පැය ගාණක් වාඩි වෙලා හිටියත් මගේ හිත එකඟ වෙන්නේ නැහැනේ. ඒක තියෙන ලොකු ප්‍රශ්නයක්. බොහෝ දෙනා කියන කතාවක් හිත එකඟ වෙන්නේ නැන්නේ. මේ හිත නවත්ත ගන්න බෑනේ, දුවනවමනේ, පාලනය කරගන්න බෑනේ. හේතුව තමයි මේ කියලා තියෙන්නේ. හිත පාලනය වෙන්නේ නැත්නම් හිත සමාධියකට බොහොම වේගෙන් ළඟා කරගන්න බැරි නම් ප්‍රශ්නේ තියෙන්නේ සීලේ ළඟ. එහෙනම් සමාධි සංවත්තනිකයි කියලා කියන්නේ චිත්ත විසුද්ධිය ලබන්ඩ සීලය මේ තරමට පිරිසිදු වෙන්න ඕනේ කියලා. එහෙමනම් සීල විසුද්ධිය තියෙන කෙනෙකුට විතරයි චිත්ත විසුද්ධිය ලැබෙන්නේ. ආංගේ අංග 8න් යුක්ත සීලයට මනාව පිරිසිදු කළ විසුද්ධියට පත්වන සීලයක් කියලා සඳහන් කරනවා. ඒ නිසාමයි ඒ සීලයට ආර්ය කාන්තයි කියලා කියන්නේ. ආර්යයන් වහන්සේලා ගොඩක් කැමති එහෙම සීල් රකින්න ඇයිද? එවන් වූ සීල විසුද්ධිය සඳහාද මේ ශාසනයේ පැවිදි වුණේ කියලා තමයි අහන්නේ. ඉතින් ලැබෙන පිළිතුර තමයි
නැහැ. ඒ සීල විසුද්ධිය අරමුණු කරලා මේ ශාසනය මම පැවිදි වුණා නෙමෙයි කියලා කියනවා. නමුත් පින්නතනි ඉදිරියට අපිට තව කාරණා ටිකක් සාකච්ඡා කරන්න තිබුණත් ධර්මානුශාසනාව සඳහා වෙන් වෙලා තියෙන කාලය නිමා වෙලා නිසා උතුම් වූ රතවිනීත සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කරනු ලබන නවවෙනි ධර්මානුශාසනාව අපි මේ විදිහට නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. දහවෙනි අනුශාසනාවෙන් ඉතිරි කාරණා ටිකත් සමග මේ සූත්‍ර දේශනාව අවසන් කරන්න අවස්ථාව ලැබෙයි කියන බලාපොරොත්තුව ඇතුව. නමුත් මේ උතුම් ධර්මකාරණාව සැදැහැති ලක්වැසි ලෝවැසි ඔබ සියලු දෙනා වෙනුවෙන්ම දානය කරන්න අද ධර්මානුශාසනාවේ ප්‍රධාන දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ රාජගිරිය ගැමුණු මාවතේ පදිංචි වෛද්‍ය ප්‍රසන්න ලොකුගේ මහත්මා, උදේනී රස්නායක දේවින්දි ලොකුගේ දියණිය, කොටිකාවත්ත මහබුද්ගමුවේ පදිංචි මංගලා ලියනගේ, දිලූෂි ලියනගේ සහ රජිත ලියනගේ යන මහත්ම මහත්මීන් විසින් උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා නිදන ප්‍රාප්තියට පත් වුන ලීලසේන ලොකුගේ පියාණන් සෝමා වෛද්‍යරත්න මෑණියන්, විජේසේන රත්නායක පියාණන්, රංජිත් පර්සි ලියනගේ පියාණන්, ඇලඩින් ලියනගේ පියාණන්, සීතා වෛද්‍යතිලක මෑණියන්, පද්මිනී ලොකුගේ මහත්මිය සහ නන්දසිරි ජයරත්න මහත්මා යන මේ ඥාතීන්ට සහ දෙමව්පියන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත්, ඊට අමතරව සුජීවත්ව සිටින සැලී රත්නායක මෑණියන්, රංජිත් ලොකුගේ මහත්මා, චින්තා ලොකුගේ මහත්මිය, නිහාල් ප්‍රනාන්දු මහත්මා, හෂාන් ප්‍රනාන්දු මහත්මා, චිත්‍රා ලෙනෝරා මහත්මිය, සංජීව රත්නායක මහත්මා, කාන්ති ආර්යරත්න මහත්මිය, ප්‍රනීත් ජිනදාස මහත්මා, වසන්තා පෙරේරා මහත්මිය, උපුල් පෙරේරා මහත්මා සහ කල්යාණී විජයන්ති මහත්මිය යන සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්, ඊට අමතරව ජූනි මාස 21 වෙනි දින උපන් දිනේ සමරන වෛද්‍ය ප්‍රසන්න ලොකුගේ මහත්මා සහ ජූනි මාස 14 වෙනි දින උපන් දිනේ සමරන රෝෂිනී රත්නායක මහත්මිය, උසස් අධ්‍යාපනයේ හදාරන දේවින්දි ලොකුගේ දියණිය, සඳරු රත්නායක පුතණුවන් සහ සත්මි පෙරේරා දියණිය මේ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන තමයි මේ උතුම් පින්කම මේ විදිහට සිදුකරන්න කටයුතු කරනු ලබන්නේ. දේශනාවේ දායකත්වයේ දරන සැදැහැති පින්වත් පිරිස පුණ්‍යානුමෝදනා කළ නිදන ප්‍රාප්තියට පත් වුන සියලුම ඥාති මිත්‍රාදීන්ට උතුම් වූ සද්ධර්ම දානානිසංසය අනුමෝදන් වේවා. සාංසාරිකව කුසල් බලාපොරොත්තුෙන් සිටිත්නම් ඒ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වීමෙන් සසර කුසල් අවශ්‍යතාවයේ සම්පූර්ණ කරගනිත්වා. නම් සිහිපත් කරමින් ආශිර්වාද කරන්ට යෙදුන මේ සියලුම ඥාති මිත්‍රාදීන්ට, හිතවතුන්ට, මව්පියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයත් උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් අනුමෝදන් වේවා. වෛද්‍ය ප්‍රසන්න ලොකුගේ මහත්මා, එවැගේම රෝෂිනී රත්නායක මහත්මිය මේ දෙපළගේ ජන්මදිනය වෙනුවෙනුත් තම දියණිවරුන්ටත් පුතණුවන්ටත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයෙන් නොඅඩුව ලැබේවා. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබමින් නිවන් දක්නා ජාති දක්වා
සාපිපාසාදී දුකක් සතරපායාදී දුර්ගතියක් ආදියකට භාජනය නොවී හැම කල්හීම සම්මාධිට්ටික ජීවිත ලබමින් සංසාරෙන් එතරවෙන්ඩ මේ පුුණ්‍ය ශක්තිය සියලු දෙනාට මාශිරුවාදයක් පාරමිතාවක් වේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.